සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි. සතිපාසල් වැඩසටහන ජාතිකව සහ ජාත්‍යන්තරව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සතිමත් භාවය පිළිබඳ අදහස පුළුල් ලෙස සමාජගත වීම පසුගිය දිනවල දක්නට ලැබුණා. එක් කොතරම්ද කියනවනම් අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් සතිමත් භාවය යන විෂය පාසල් තුල විෂයක් ලෙස ඉගැන්වීමට අවශ්‍ය කටයුතුද මේ වන විට සම්පාදනය කරමින් සිටිනවා. අපි 2016 සතිපාසල වැඩ පටන් ගන්නකොට මගේ සංකල්පයේ තිබුණේ අවුරුදු 10ක් ඇතුළත මේක ලංකාවේ විෂය නිර්දේශයට ඇතුළු කරන්න. ප්‍රභූවරු වශයෙන් පෙනී සිටින අපේ ඇමතිවරුන්ගේ සහයෝගය ඇතිව ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගය ඇතිව මේක අපේ විෂය නිර්දේශවලට දෙන්න ඕන. ඉතින් අවුරුදු 10ක වැඩපිළිවෙල අද වෙනකොට අවුරුදු 6කින් වගේ කරගන්න පුළුවන් වුණා. මම හිතනවා මේ වැඩපිළිවෙල අපේ රටට අත්‍යවශ්‍ය දෙයක් කියලා. ඒ නිසා තමයි අපේ විශ්වවිද්‍යාලවල අපේ පාසල්වල විෂයක් හැටියට ඇතුළු කරලා. මේ ක්‍රියාවලියේ මූලික ධීරයේ වෑයමක් ලෙස පාසල්වල විදුහල්පතිවරුන් හට මෙම විෂය හඳුන්වා දීම සහ පුහුණු කිරීම පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ දැනගන්න ලැබුණු තොරතුරුත් එක්ක අපි ආවා බලංගොඩ කිරිමෙටි තැන්න විද්‍යාලයට. මනරම් ග්‍රාමීය පරිසරයක පිහිටා තිබෙන පාසල දශක 9ක පමණ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සුවිශේෂී ස්ථානය. එක ශ්‍රේණියේ සිට නවයේ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මේ පාසලේ අද වන විට ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 60 දෙනෙක් බව අපට දැනගන්නට ලැබුණා. Thank you.
සක්මන් භාවනා කරනකොට හිතගෙන මොකවා හිතන්න නැතුව ඉන්නවනේ තමන්ගේ ඇඟට දැනෙන දේ හිතෙන් හිතන්න ඕනේ ඊට පස්සේ සක්මන් සතිමත් භාවනාව පටන් ගන්නකොට මුලින්ම අඩි තියෙනකොට කකුලට යටිපතුලට දැනෙන දේ හිතන්න ඕනේ යටිපතුලට දැනෙන දේ හිතුවාම දැනෙන දේ හිතාගෙන සතිමත් භාවනාව කරන්න ඕනේ भावनाई සතිපාසල් පදනම මගින් සබරගමුව පළාතේ සංවිධානය කරන ලද වැඩසටහනකට සහභාගී වීමට බලංගොඩ කිරිමැටි තැන්න විද්‍යාලයේ විදුහල්පති නියවන සුමිත්‍රා අලහකෝන් මහත්මියට ලද අවස්ථාව පිළිබඳව එතුමිය සිහි කරන්නේ ඉතාමත්ම සන්තෝෂයෙන්. අපේ පාසලවටම තියෙන තේකම්හල හෝපල් තේකම්හලින් අපිට ආරාධනාවක් ලැබුණා මේ විදුහල්පතිවරුන් පුහුණු කරනවා මේ වැඩසටහනට. එතකොට කලාපෙම විදුහල්පතිවරුන් පුහුණු කළා අපිට විශේෂ දෙයක් කරලා දුන්නා මේ ආයතනයේ මගින්. ඇත්තටම එතකොට මමත් දැනගෙන හිටියේ නෑ මේ සතිපාසල කියන්නේ මොකද්ද එහෙම කියලා. නමුත් මම එතෙන්දී හිතාගත්තා මට දුන්න මේ පුහුණුව තවත් කෙනෙකුට දෙන්නොත් මට ඉතාමත් සතුටුයි මං ගත්ත දේ කියලා. ඉතින් ඒ නිසා එතනින් මම නතර වුණේ නෑ මං සොයාගෙන ගියා. ඒ සතිපාසල් වැඩසටහන් තියෙන තැන් වලට ගියා. ඒත් එක්කම අර පිරිවනේ අපේ ධම්ම විහාරි ස්වාමීන් වහන්සේ වැඩම කරලා කරන වැඩසටහන් වලට මමත් ගියා. එතනින් ගන්න පුළුවන් දේවල් අරගෙන මගේ දරුවන්ට ඒවා සියල්ල දුන්නා 1933 වසරේ ඉඳලා. එතකොට මේ පාසල ආරම්භ කිරීම සඳහා මේ පන්සලෙන් අපේ ආසන්න තිබෙන පන්සලෙන් තමයි මේ භූමිය ලැබිලා තියෙන්නේ. එතකොට මුලදී අක්කර බාග මේ පොඩියට තමයි පටන් අරගෙන තින්නේ සුළු වශයෙන් අර වෙන සාමාන්‍ය විදිහට පොඩියට පාසලක් පටන් අරගෙන ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් තමයි පාසල දිනුවෙන් දිනුවටපත් වෙලා එක වසරේ ඉඳලා පහ වසර දක්වා එහෙම ටිකෙන් ටික තමයි මේ පාසලේ ආරම්භය වුණේ. දැනට පාසල මේ වෙනකොට පාසලේ එක වසරේ සිට 9 වසර දක්වා පන්ති පවත්වාගෙන යනවා. මම මේ පාසලට මම ආවේ 2005 වසරේ සංගීත ගුරුවරියක් වශයෙන් තමයි මම මේ පාසලට ආවේ. එදා ඉඳලා මම සංගීත ගුරුවරියක් වශයෙන් මේ පාසලේ වැඩ කරා. ඒ වැඩ කරන අතරතුර මම මේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති තනතුරේ වැඩ කරා. ඒ සංගීත විෂය උගන්වනවත් එක්කම ඒත් එක්කම මේ පාසල ආවට පස්සේ මට දරුවන්ට ඉගෙනීමේ කටයුතුත් එක්ක කරනකොට
දරුවන් විවිධ සංගීතංශ විවිධ තරඟ වලට මම දරුවන් යොමු කරා ඒත් එක්කම සුවිශේෂී දෙයක් තමයි දැන් මේ දරු මේ මේ පාසලේ මම ප්‍රථමයෙන්ම මේ හාමෝනියම් වාදනේ ඉස්සෙල්ලම කලාප තරඟයට දරුවෙක් ඉදිරිපත් කරා ඒත් එක්කම මේ දරුවා පළාත් තරඟයට ඉදිරිපත් කරා ඒ පළාත් තරඟයේ මේ දරුවා ප්‍රථම ස්ථානයේ ලැබලා ඊළඟට සමස්ත ලංකා මට්ටම දක්වා ඒ දරුවා හාමෝනියම් වාදනයෙන් ගියා හොඳ පරිසරයක් තිබුණා ඒ පරිසරයත් එක්කම මේ හැම වෙලාවෙම අපේ දරුවන් මේ යහපත් දරුවෝ පිරිසක් ඇති කරන්න තමයි ඇත්තටම මගේ බලාපොරොත්තු වුනේ මමම හිතුවා ඒ වගේ දරුවෝ පිරිසක් මට මේ මේ ලෝකෙටම දෙන්න තිබුණොත් මගේ ඉතාම හොඳම සතුට තමයි ඒ හිතලා මම කල්පනා කරගෙන ඒ අතින් වැඩ කරගෙන යන අතරතුරේදී මට මේ දැන් මේ දැන් ඉස්සෙල්ලා මේ පාසලේ දැන් මේ ළමයි අධ්‍යාපනය අතින් බලනකොට සුළු පිරිසකට තමයි ඉස්සරහට යන්න පුළුවන් වුණේ නමුත් 10 11 දී වගේ වෙනකොට අපේ පාසලේ තිබුණේ නමුත් 9 දක්වා වෙනකොට හොඳ දරු පිරිසක් අධ්‍යාපනය අතින් කරගන්න පුළුවන් වුණා. එතකොට ඔය එන අතරතුරදී විවිධ බාධක ආවා. ඔය කාල සීමාව අතරතුරදී තමයි මට විශේෂයෙන්ම හඳුනා ගන්න පුළුවන් වුණේ සති පාසල කියලා දෙයක්. මේ පාසලේ ගුරු මණ්ඩලය 11 දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන් අතර දෘශ්‍යාබාධිත ගුරුවරයෙකු දක්නට ලැබීමද සුවිශේෂී ලක්ෂණයක්. දෛනිකව අධ්‍යයන කටයුතු ආරම්භයට පෙර දරුවන් සහ ගුරු මණ්ඩලයේ සියලු දෙනා සතිමත් අභ්‍යාසයන්හි නිරත වන ආකාරය දැකිය හැකියි. පාසල් ආරම්භයට පෙර මිනිත්තු 10ක පමණ කාලයක් සියලු දෙනා සතිමත් සක්මනෙහි යෙදීම සෑම දිනකම දැකිය හැකි සිදුවීම. එමෙන්ම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සෞඛ්‍ය සහ ආගම යන විෂයන් දෙකට අදාළ කාලච්ඡේදවලදී මිනිත්තු 10ක් බැගින් සතිමත් හිඳ ගැනීම ඔවුන් පුහුණු කරනවා. මම නිරෝෂ් විජේසේකර මේ පාසලේ ගණිතය විෂය තමයි ප්‍රධාන විෂය විදිහට මම උගන්වන්නේ මේ පාසලට පැමිණෙන කොට තිබුණට වඩා ගොඩක් ප්‍රියමනාප ගතියක් ආකර්ෂණීය බවක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා කියලා හොඳටම වෙනසක් පේනවා මේ පාසලට එන්නේ මේ මේ අවට විවිධ පරිසර මට්ටම් වල දරුවෝ ටිකක් ඒ දරුවන්ගෙන් කියන්නේ දක්ෂම දරුවෝ ටිකක් යමක් කරගන්න පුළුවන් අයත් මේ ගමෙන් පිටට යනවා මෙහාට එන්නේ ආර්ථිකමය වශයෙන් පහළ මට්ටමකත් අධ්‍යාපනික මට්ටමෙන් පහළ මට්ටමකත් සිටින පරිසරවල දරුවෝ ටිකක් ඒ කියන්නේ ඒ දවස්වල මම එන කාලයේ ඒ වගේ දරුවෝ ගොඩක් පහළ මට්ටමේ හිටපු අය ඉහළට මේ හැකියාව පොඩ්ඩක් අඩු මට්ටමක හිටියා අද වෙනකොට ඒ පහළ මට්ටමේ හිටපු දරුවොත් යම් මට්ටමක ඉහළට එන බවක් අපිට මේ හොඳටම කියන්න පුළුවන් බව තියෙනවා හොඳටම දුර්වල දරුවාටත් යම් අවබෝධ මේ අධ්‍යාපනික දැනුමක් තියෙන දරුවෝ ටිකක් බවට දැන් පත් වෙගෙන යනවා සති පාසල් වැඩසටහන මේ වටිනාකම මෙපමණයි කියලා කියන්න ලනිම කරන්න බැරි දෙයක් විවිධ දරුවෝ විවිධ මට්ටම්වලේ විවිධ චර්යාමය ලක්ෂණවලින් යුක්තයි. එතකොට මේ මේ ළමයි අධ්‍යාපනයේ ලබන ක්‍රමය එකිනෙකට වෙනස්. කොයි විදිහට හිටියත් අර මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑමේ හැකියාව වැඩි ළමයා විභාගයේ ප්‍රතිඵලවලින් උසස් ප්‍රතිඵල ගන්නවා ඉහළටම යනවා. අනිත් අයට මානසිකත්වයේ ඒකාග්‍රතාවය තියාගන්න අපහසු ළමයි අන්ට මේ අධ්‍යාපනයේ චුට්ටක් නියැලෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ සති පාසල වැඩසටහනත් එක්ක අර සිතේ ඇතිවන
ඒකාග්‍රතාවයත් සිතට එක මේ සිත හඳුනාගෙන සිතත් එක්ක කටයුතු කිරීමේ හැකියාවක් එතන සිද්ධ වෙනවා. දැන් හැම ක්‍රියාවක්ම සිද්ධ වෙනකොට ඒ ක්‍රියාව තමන්ම දැක දැකමයි මේක සිද්ධ වෙන්නේ. තමන් අතපය හෙලෙව්වත් ඒක දැනගෙන කරන දියක්. එතකොට පාඩමක් කරුවත් ඒක ඒ පාඩම ඒ ක්‍රියාව ඒ ගුරුවරයා උගන්වන චර්යාව ඒ සියල්ලම අර ෆොටෝ ගත්තා වගේ වීඩියෝ එකක් කළා වගේ මනසේ සටහන් වීම හොඳටම සිද්ධ වෙනවා සතියත් එක්ක. ඉතින් ඒක අධ්‍යාපනය ඉහළටම යාම සඳහා අර හිතේ රඳා පැවැත්මට ඒක ගොඩක් උපකාරී වෙනවා කියලා මම හිතනවා. පරිපාලන කටයුතු කරනකොට විවිධ දේවල් වලට මුහුණ දෙන්න වෙනවනේ. ඉතින් ඔය අතරතුර මම හිතුවා දැන් මේකෙන් මට මගේ චර්යාව වෙනසක් ගන්න පුළුවන්, දරුවන්ගේ අධ්‍යාපනයේ වෙනසක් ගන්න පුළුවන්, මේ සතිපාසල උපයෝගී කරගත්තොත් කියලා. ඉතින් ඒ නිසා මට ඔය අතරතුරේ දරුවෙක් ලැබුණා, මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක්. ඒ දරුවට ඇත්තටම මම ඒ අම්මා කිව්වා මට හැම පාසලකටම ගියා මේ දරුවව මේ
බාර ගන්න කැමති නෑ. ඒ කියන්නේ දරුවට ඇවිදින්න බෑ වම් වම් පැත්ත පනින හයි අපි කලිනුත් මම ওই පිළිබඳව කියලා තිනා හයිඩ්‍රොසෙෆලික්ස් කියන රෝගයෙන් පෙළෙන දරුවෙක්. නමුත් ඒ ළමයා දැන් අනිත් දරුවොත් එක්ක ඉන්නකොට ඒ දරුවට ටිකක් ආවේගශීලීකම් වැඩි. ඉතින් ඒ නිසා මම හිතුවා දැන් ඒ ටිකින් ටිකට ඔය අපේ පාසලෙත් මම සති පාසල ආරම්භ කරන්න ගත්තා. ඒ වැඩසටහන් වලට ගිහිල්ලා ඒ දරුවත් මේ ඒ ඒ පැත්තට යොමු කළා. ඒ දරුවගේ ආවේගශීලීකම අඩු වුණා ටිකෙන් ටික. ඒ කියන්නේ තුනේ පන්ති ඉඳලා තමයි මම මේ දරුවව දැක්කේ මෙහෙමයි කියලා. ටිකෙන් ටික දරුවව එකර සැරෙන් සැරේට අරගෙන ගිහිල්ලා ඒ දරුව පිළිබඳව නිතරම සොයා බැලුවා. අනිත් දරුවොත් එක්ක ඒ දරුව ගැටෙන්නේ නැතුව සමගියෙන් එකමුතුව කටයුතු කරන්න දරුවත් පෙළඹුණා. ඒ කියන්නේ අර එයාට දැනුණා දැන් මේ සතිය වැඩන ගොඩ මේක එකපාරටම කරන්න ඇත්තටම අමාරුයි. ඒ කියන්නේ ටිකෙන් ටික අඩියෙන් අඩිය ඉස්සරහට ගිහිලා තමයි මමත් මේ ජයග්‍රහණය ලැබුවේ. ඉතින් ඒ නිසා ඒ දරුවෝ ටිකත් ඒ විදිහට මේ කළා. දැන් කොහොම හරි පහ වසර වෙනකොට අර දරුවගේ තියෙන ආවේගශීලීකම සියල්ල අඩු වෙලා මේ ඒ කියන්නේ පහේ සිස්සත්තට දරුව මුහුණ දෙන්න හොඳ තත්යකට ආවා. අනිත් සියලු දෙනාගේම සහයෝගියත් එක්කම ළමයා සිස්සත්ත විභාගයට ඒ දරුව විභාගයට ලිව්වා. ලංකාවෙන් පස්සෙනිය වුණා. විශේෂ දරුවෝ අතරින් ඒ දරුව ලකුණු 172ක් අරගෙන ලංකාවෙන් පස්සෙනිය වුණා. ඇත්තටම මටත් මේ ලොකු සතුටක්. ඒ කියන්නේ ඒ දරුව එහෙම සතිපාසලත් එක්කම තමයි ඒ දරුව මම ඉස්සරහට ගිනිච්චේ. ඉතින් ඇත්තටම ඒ දරුව ඊට පස්සේ මං හිතන්නේ දරුවටත් හිතට හොඳ ශක්තියක් ආවා. මට මේ දේ කරන්න පුළුවන්. මම සිහියෙන් වැඩ කරොත් මට හැමදේම උදව් කරනවා කියලා ඒ දරුවත් ඒ පාරම ගිහිල්ලා දරුව දැන් ටිකෙන් ටික යනකොට ඇත්තටම දැන් දරුවට ඇවිදින්න පුළුවන්. ඒ කියන්නේ මම මෙතන ඔෆිස් එක ළඟ ඉඳලා ගේට්ටුව ළඟට යනකම් අර අම්මගේ අතේ තුරුල යාපු ළමයා අඩියෙන් අඩිය තියලා යනකොට පුදුමාකාර සතුටක් මට දැනුනේ. මට හිතෙන්නේ මගේ දරුවෙක් අඩිය තියෙනවා වගේ. ඉතින් මං හිතුවේ කවදා හරි මම නැති කාලෙක හරි ඒ දරුවට ඒ අවස්ථාව ඇත්තටම හොඳ උසස් නිලධාරියෙක් යහපත් දරුවෙක් වශයෙන් ඒ දරුවට සමාජයට යන්න ඉඩකඩ සලසන්න මට මේ රුකුලක් වුණා. මම මේ පාසලට ඇවිල්ලා මං හිතන්නේ මට එහෙම මේ මගේ කාලය සහ මට කරන්න පුළුවන් සේවය අපත යන්න ඇතරම උනේ නැහැ. ගරු විදුහල්පතිතුමිය සහ මගේ සහෝදර දයාබර ආචාර මණ්ඩලය මං හිතන්නේ මාව දින කීපයක් සති දෙක තුනක් ඇතුළත වගේ මං හිතන්නේ මාව හඳුනාගත්තා. මට කළ හැකි දේ මොකක්ද කියන එක මං හිතන්නේ ගරු විදුහල්පතිතුමියට වගේම සහෝදර ආචාර මණ්ඩලයටත් යම් කිසි පමණකට දැනෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් එක්ක මට අද වෙනකොට 6 ශ්‍රේණියේ ඉඳන් 9 ශ්‍රේණිය දක්වා පන්තිවලට ඉතිහාසයේ විෂය ඉගැන්වීම් කටයුතු බාර දීලා තියෙනවා. දැන් මේ පාසලේ විශේෂත්වය තමයි මේ හැම දෙයකටම මේ සති පාසල කියන වැඩසටහන මං හිතන්නේ බොහෝ රුකුලක් වෙලා තියෙනවා. ඒක දැන් මේ පරිසරය ගත්තහමත් හරි නිෂ්කලංකයි. මේ පාසලකටත් වඩා මම හිතනවා මේ මට ආපු දවස්වල දැනුණු කාරණාවක් තමයි දැන් මම පාසල් කීපයක කටයුතු කරලා තියෙනවා. එතකොට අර අනෙක් පාසල්වල තිබුණු ഘോഷාකාරී ස්වභාවය අපේ මේ කිරිමැටිතන්න විද්‍යාලයේ කිසිම වෙලාවක මේ මට දැනුනේ නැහැ. ඒක ඇත්තටම අර දැන් දෘශ්‍යාබාධිත කෙනෙකුට හරි වටිනවා. මොකද දැන් අපට දෘෂ්ටිය කියන එක අහිමි වෙලා තියෙද්දි ශ්‍රවණයෙන් තමයි ශ්‍රවණයේ ස්පර්ශය තේරුම් ගැනීම හරහා තමයි අපි සියල්ල පූර්ණණය කරගන්නේ. එතකොට අර මේ පරිසරයේ හරි වටිනාකමක් මට දැනෙනවා. මේ මයින්ඩ් එකට හරි රිලැක්ස් එකක් දැනෙනවා. ඇත්තටම ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට අර වෙනත් පාසලක තියෙන ഘോഷාකාරී ස්වභාවය කවදාවත් මට දැනිලා නැහැ. මේ පාසල තුල ගත කරන පැය 6-7 මේ බොහොම නිෂ්කලංකව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මං හිතනවා ඒකට මේ සතිපාසල ප්‍රෝග්‍රෑම් එකෙනුත් ලොකු රුකුලක් ලැබිලා තියෙනවා. දරුවනුත් සතිපාසල වැඩසටහනත් එක්ක දවස තුල අනිවාර්යෙන් ඒකාත්මික වෙනවා ඔවුන්ගේ විවේක කාලයත් එක්ක. ආගමික වතාවත් එක්ක පාසලේ වැඩ කටයුතු ආරම්භ කරලා යම් කාලයක් දරුවන් අධ්‍යයන කටයුතු කරලා ඊට පස්සේ විවේක කාලයෙන් පසුව නැවත දරුවන් අර ඔවුන්ගේ මයින්ඩ් එක යම් කිසි කලබලකාරී ස්වභාවයකට යමින් තිබුණත් ඒක
සමනය කරගන්න ලොකු රුකුලක් වෙනවා අර විවේක කාලයෙන් පස්සේ අපේ පාසලේ තියෙන වැඩපිළිවෙල යටතේ සතිමත් භාවනාව ඒ ක්‍රියාකාරකම් සිදු කරනවා ඉතින් ඒකෙන් පස්සේ නැවතත් උන් දිවා කාලයෙන් පස්සේ අධ්‍යන කටයුතු වලට බොහොම සංසුම් මනසකින් ප්‍රවේශ වෙනවා යුරෝපය තුල වෙනදාට වඩා ප්‍රචලිත වෙන්න පටන් ගත්තා එතකොට ඒ ඔස්සේ උගතුන් බිහි වුණා ග්‍රන්ථ ලියවුණා මේ වගේ ලොකු ක්‍රියාවලියක් සිද්ධ වුණා එහෙමනම් අපට පැහැදිලි ඔයගලන්ට පැහැදිලි 1453 අවුරුද්දේ කොන්ස්ටන්ටිනෝපල් නගරය තුර්කි වරුන් විසින් යටත් කර ගැනීම යුරෝපා රටවල් තුල පුනරුදයක් ඇති වෙන්න ප්‍රධාන සාධකයක් වුණා කියලා ඇත්තටම මේ පාසලේ ඉඳාම ආර්ථික අපහසුතාව තියෙන දෙමව්පියෝ තමයි ඉන්නේ. ඉතින් ඒ මොනවා නැතත් ඇත්තටම හැම දෙයකින්ම දරුවන් ගැන සොයලා බලලා ආහාර පිළිබඳව සියලු කටයුතු සියල්ල සිදු කරන අතරතුරේදී දැන් මේක දිගටම ඇත්තටම ගියොත් එහෙම මුළු ජීවිත කාලය තුලම ගොඩනගා ගන්න හොඳම දෙයන්නේ සතිය. ඉතින් ඒකේ දැන් ඇත්තටම මගේ දරුවෙක් වෙනත් පාසලකට ගියාට පස්සේ ඒ පාසලෙත් ඒ සති වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා නම් තවත් දුරට දරුවන් ඉස්සරහට යනවා. දැන් මෙතෙන්දි හදලා මෙතෙන්දි ඊට පස්සේ 10 9ට වෙනකන් අපි මම හදලා දෙනවනේ. 10 11 පන්ති තිබුණා නම් මං ඉල්ලීම් කරා 10 11 පන්ති වල ඉන්න කියලා. දැන් ඔය ඒ 9 වසරෙන් පස්සේ තමයි දරුවෝ ගොඩක් වෙනස් වීම වලට පෙළඹෙන කාලය වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී දරුවන්ට ඒ යන පාසල් වල මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම සමහර වෙලාවට ළමයින්ට පස්සේ වෙන දේවල් පිළිව හඹාගෙන යනකොට මේක අමතක වෙනවා. ඉතින් ඒ යන පාසලෙත් මේ වගේ සති පාසල් වැඩසටහන් එහෙම තිබුණොත් එහෙම ඒගොල්ලන්ට හොඳයි. නමුත් අර තවත් එහාට දරුවෙක් හදා වඩලා දෙන්න අවස්ථාව නැති වෙනවා. ඉතින් ඒක ඒ ඉඳලා දැන් පුංචි බොණිමේ දෙයක් බලන්නකො පොඩි කාලේ අපි පැලයක් හිටවනවා කියමු. මේ පැලේ හිටවන්නේ අපි වතුර දාලා උදේ හවස බලනවා මේ බලනවා. ඒ බලලා ඉවරලා දැන් මල් හට ගන්න කාලයක් වෙනවනේ. එතකොට අපි ගායේ පැලේ අතෑරිනවා කියන්නකො. එතකොට මොකද වෙන්නේ? අපිට මේ මල් හරියාකාරව මල් හටගත්තත් හොඳ මලක් අපිට ඒකෙන් ලබා ගන්න බැරි වෙනවා. අරහිම අපි ඒවට සාතු සප්පයන් කළා අපෙන් ගිලිහෙන්නේ නැතුව ඒක කරොත්. ඉතින් අන්න ඒ වගේ තමයි මේ මේ කිදිත් ඒ දරුවෝ දිගටම ওই වැඩසටහනත් එක්ක යනවනම් ඒක ඉතාමත් හොඳයි. ගිලිහෙන්න නොදී අනිත් අය දැනුවත් කළා ඒ වැඩසටහන් කරනවා නම් හොඳයි. මෙතෙක් කල මම බලාපොරොත්තු වුණ දෙයක් තමයි මම විස්රාම ලබන්න ඉස්සෙල්ලා මේ පාසලට කොහොම හරි 10 11 පන්තිත් ඇරගෙන හොඳ දරුවෝ ටිකක් තවත් ඉස්සරහට සමාජයට දීලා යන්න බලාපොරොත්තු තිබුණා. නමුත් ඒ විවිධ බාධක එනවා අපිට. ඉතින් ඒ නිසා ඒක කරගන්න බැරි වුණා. නමුත් මේ ඉන්න දරුවන් හට මේ විදිහට මේ කටයුතු කරනවා. අනිත් එක දැන් මම ගිය කාලෙක හරි මේ ඉන්න ගුරුවරුන්ට ඒ දරුවන්ත් එක්ක ඉඳලා ඔය වැඩසටහන් තවත් ටිකක් කරගෙන යන්න අවස්ථාව ලැබුණොත් හොඳයි. නමුත් දැන් ඒ සමහර වෙලාවට දැන් මම ගිය යකෙනින් කෙනා යනවනේ. එතකොට ඒගොල්ලොන්ගේ දැන් ඒ ආభాෂය නැති වුණොත් සමහර වෙලාවට ඒ වෙනස් වීම තුලින් මේකේ ඒවත් නැති වෙලා යන්න පුළුවන් වෙනවා. ඒ නිසා හැමදා නිරන්තරයෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක් ඒක. ඉතින් ඒ නිසා ඒක නැති වුණොත් එහෙම සමහර වෙලාවට එහෙම මම දැකලා තියෙනවා දරුවෝ සමහර අවස්ථාවලදී ගිලිහිලා තියෙනවා. ඉතින් එතකොට සමහර වේදනාවක් තමයි. නමුත් ඒ බාහිර විවිධ සමාජයේ තියෙන විවිධ බලපෑම් නිසා ගැටලු නිසා තමයි මේ වගේ දේවල් ඇති වෙන්නේ. එහෙම නොවෙන්න කියලා ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. මේ සතිපාසල ආරම්භ කරපු උඩු ඒරියේ ගම ධම්මජීවි ස්වාමින්වහන්සේත් ඒත් එක්කම ගිරියේ ධම්ම විහාරී ස්වාමින්වහන්සේත් මේ වැඩසටහන කරනකොට මට ඇත්තටම උපදෙස් දුන්නා. උන්වහන්සේගෙන් උපදෙස් උපකාර ඒ සියල්ලම මට ලැබුණා. ඉතින් ඒ නිසා උන්වහන්සේලාටත් ඉතාමත් මං ගෞරවණීය මං ගෞරවයෙන් උන්වහන්සේලා මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒත් එක්කම අපේ හෝපේ ෆැක්ටරිය ඒකේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් ඒත් එක්කම මට ඇත්තටම මට මේ වැඩසටහන් කරන්න මයික් එකක් හරි ආකාරව තිබුණේ බෆල් සෙට් එකක් තිබුණේ. ඒ කියන්නේ ඒ ගොඩාක් අඩුපාඩුකම් තිබුණා. ඒ සියල්ල මට ඒ සපේලා දුන්න මේ හෝපේල් ෆැක්ටරියෙන් සතිපාසල තුල ඒක ක්‍රියාත්මක කරගෙන යන්න ඒත් එක්කම මට තිබුණේ මේ ඇත්තටම කම්පියුටරයක් පවා තිබුණේ නැහැ. ඒවා මට ලබලා දුන්නේ මේ ওই සතිපාසල තුලින්ම ඒ හෝපේල් ෆැක්ටරියෙන් ඒක ලබලා දුන්නා.
ඒත් එක්කම හැම වෙලාවෙම අපේ පාසල ගැන හොයලා බලනවා ධම්ම විහාරී ස්වාමීන් වහන්සේත් අපේ පාසලට කීප වතාවක්ම වැඩලා ඒ උන්වහන්සේත් අපේ මේ සතිපාසල වැඩසටහන් කරන කිරීම පිළිබඳව උන්වහන්සේත් උනන්දු වෙලාත් කිව්වා ඒත් එක්කම හැම අවස්ථාවෙදීම අපේ පාසලේ නම මතක් කරලා මේ යන ගමනට ආශිර්වාදය දුන්නා ඉතින් ඒත් එක්කම අපේ ඇත්තටම මේ ගොඩාක් මේ කුඩා පාසලක් දරිද්‍රතාවයෙන් පෙළෙන දෙමව්පියන් ඉන්නේ ඉතින් ඒ නිසා අපිට අධ්‍යාපන උපකරණ දරුවන්ට අවශ්‍ය දේවල් වරින් වර ලැබලා තිබුණා ඉතින් ඒ නිසා මම උන්වහන්සේලාට ඉතාමත් ඇත්තටම මම හදවත මේ පාසල ගොඩනගන්න දායකත්වයේ ලබා දීම පිළිබඳව මම උන්වහන්සේලාට ඉතාමත් ගෞරවයෙන්ම ඇත්තටම පින් දෙනවා උන්වහන්සේලාට මේ ගමනට මට උදව් කිරීම පිළිබඳව ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්යය උන්වහන්සේලාට තව තවත් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා පාසලක් තුල සතිය පුහුණු වීම තුලින් එහි ඉගෙනුම ලබන දරුවන්ගේ මෙන්ම ගුරු මණ්ඩලයේ හික්මීම සංසුන් බව වැනි වටිනා ගුණාංග අපට සියසින් දැක අත්විඳින්නට හැකි වුණා. එයින් මොහොතක්ගෙන ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමටගත් උත්සාහය අදට නිම කරන්නට අවසරයි. සතිය සෑම පාසලකම මේ අයුරින්ම පිහිටුවන්නට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.